Sri Lanka's most powerful news brand. Me, Primetime Sunrise, Prouthi Prakashyai. ආයුබෝවන් සුබ උදෑසනක් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ලක්නා මන්දි ප්‍රථමින් සිරස්තල පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භයි පොදු දේපළවලට හානි කිරීම හා පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත කතරගමදී අතරංගුවට සැකකරුවන්ට ඇප වේගව අතරංගුවටගත් රුපියල් ලක්ෂ 310ක් වටිනා බාණ්ඩ තොගයක් අද විනාශ කෙරේ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය වෙනුවෙන් අද කොළඹ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කෙරේ. දේශපුවත් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වෙනවා. අතිරේක මැතිවරණ කොම්සාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසම පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සඳහා අද දිනේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවන බවයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී 560 දහසකට අධික පිරිසක් තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. 2018 පෙබරවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්දය සඳහාල තැපැල් ඡන්ද දායකයන් අතුරින් මැතිවරණ කොමිෂන් සභාවට සම්බන්ධ ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධ නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිදු කර ලබනවා. ඒ අනුව දිවයින සියලුම පොලිස් ස්ථානවලත් ඒ වගේම පොලිස් ස්ථානවලට සම්බන්ධ සියලුම සිවිල් නිලධාරීන්ත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධ සියලුම නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ දිස්ත්‍රික් කාර්යාලවල සියලුම නිලධාරීන් අද තමන්ගේ තැපැල් ඡන්ද පාවිච්චියට කටයුතු කරන. ඒ සමගම මේ සියලුම ස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සිට නිලධාරීන් පත් කරවා තිනවා. මේ ස්ථානවල තැපැල් ඡන්ද කටයුතු සිදු කරන සිදු නැන්න පිළිබඳව නිරීක්ෂණය කිරීම. පොදු දේපළවලට හානි කිරීම හා පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත කතරගම නගරයේදී අතරංගුවටගත් සැකකරුවන් 58 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් තිස්සමහරම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බවයි. සෙනසුරාදා රාත්‍රියේ කතරගම නගරයේදී සිදු වූ වෙඩිතැබීමට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශයේ කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු සැකකරුවන් 58 දෙනෙකු එලෙස අතරංගුවට ගෙන තිබුණා. පොලිසිය පැවසේ මාර්ගය අවහිර කිරීම, මාර්ගයට අලාභානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අදාළ පිරිස අත්අඩංගුවට ගත් බවයි. මේ අතර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොලිස් ප්‍රතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබෙනවා. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ 11ට පමණ කතරගම නගරයේ රාජකාරිය යේදේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු වැඩිහිටි කන්ද දෙසට ධාවනය වූ යතුරුපැදියක් නතර කිරීමට සංඥා කර ඇති අතර යතුරුපැදිකරු අනනොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා. වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. වෙඩිතැබීම සිදු කළ බව කියන පොලිස් නිලධාරියා අතරංගුවටගෙන තිස්සමහරම්ම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පොලිස් මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ පෙරේදා රාත්‍රී පොලිස් ස්ථානයට පහර දී අලාභානි සිදු කිරීම සම්බන්ධයෙන් ලබාගත් වීඩියෝ දර්ශන පරිශීලනය හා විමර්ශනය කරමින් පවතින බවයි. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි දිවයිනට පැමිණෙන සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එළඹෙන 24 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. හෙට දිනේදී නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට නියමිතව ඇති අතර පසුව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී නිල දීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. දීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දහමු වී දෙරට අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන දෙරටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සහභාගි වන ව්‍යාපාරික සංසදයකට සහභාගි වීමටද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. 1979 දී රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය සහ
පුද්ගලාන්තර බැඳීම් මත ගොඩනැගුණු ශක්තිමත් හා සමීප දීපාර්ශ්වික සම්බන්ධතා පවතින අතර සිංගප්පූරු අගමැතිවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙන්නේ වසර 13කට පසුවයි. සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කිරීමට සිදුවන බව පොලිස් මූලස්ථානය පවසනවා. පොලිසිය පැවසුවේ අද පස්වරු 4:20න් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට කොළඹ කොටුව දක්වා එලෙස රථවාහන ධාවනය සීමා කෙරෙන බවයි. අද පස්වරු 4:30න් පසු කැලණිපාලම බේස්ලයින් පාර, බණ්ඩාරනායක හන්දිය, ඔරුකඩපත්ත හන්දිය, ඉංග්‍රම් හන්දිය, බොරෙල්ල හන්දිය, ඩී සේනානායක හන්දියෙන් දකුණට හැරි හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, අනන්ත කුමාරස්වාමි මාවත, පුස්තකාල වටරවුම, මල්පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ගාලුපාර, ශාන්ත මයිකල් හන්දිය, ගාලු මෝදුර වටරවුම සහ ගාලු මැදපාර යන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා. රේගුව මගින් අතරංගොටගත් රුපියල් ලක්ෂ 310ක් වටිනා නීති විරෝධී භාණ්ඩ තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද සිදු කරනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ජංගම දුරකථන රථවාහන අමතර කොටස් ඇතුළු නීති විරෝධී භාණ්ඩ රැසක් ඒ අතර වන බවයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙහිදී පළ වූ අදහස්. මේ වගේ තත්ත්වයක් තියෙද්දී විශේෂයෙන්ම ඒක අදාළ වෙලා තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කරලා, එතුමා විසින් ආදේශ කරලා, එතුමාගේ විශේෂ අවශ්‍යතාවයේ පිට පත් කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් වෙලා තියෙද්දී ඒ ගැන වචනයක් ඔහු අද රටේ නැතුව ඉඳෙද්දී ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට නිර්දේශිතව තිබෙද්දී ඔහුට දඬනයක් පැමිණිය යුතු බවට වාර්තාවේ සඳහන් වී තිබේදී ඕකෙන් අයවිය යුතු අලාභය කොපමණද කියලා සංඛ්‍යාත්මකව සඳහන්ව තිබේදී ඒ ගැන වචනයක්වත් සඳහන් කරන්නේ නැතුව ඒ පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම ගැන, ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීම ගැන, ඔවුන්ට එරෙහිව නගා ඇති චෝදනා ලංකාවේ අධිකරණයක් මගින් බලගැන්වීම ගැන කතා කරන්නේ නැතුව ඒ ගැන ගත යුතු පියවර පිළිබඳව සඳහන් නොකර ශ්‍රී ලංකා මහ බැංකුව රඳවාගෙන තියෙන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ කිසියම් මුදලකින් ඒ වටිනාකමේ මේ වංචාව ආවරණය වෙන බවක් රටේ ජනතාවට පෙන්නුම් කිරීමට උත්සාහ කිරීම ඉතාමත්ම අපිට කියන්න වෙන්නේ වැරදි සහගත ප්‍රකාශයක් බවයි අගමැතිතුමාගේ. සංඛ්‍යාත්මකව හඳුනාගෙන තියෙන්නේ අවස්ථා කීපයකට පමණක් අදාළ වෙන අලාභයන් පමණයි. එහෙම තිබියදී ශ්‍රී ලංකා මහ බැංකුව රඳවාගෙන තියෙන මුදල් ප්‍රමාණයක් ගැන සඳහන් කිරීම අතිශයින්ම අසතුටුදායක තත්ත්වයක් කියන එකයි අපේ නිගමනය සහ අපේ අදහස. මේ වාර්තාවෙම කියනවා බිලියන 8ක අයුතු අලාභයක්, බිලියන 8ක අයුතු අලාභයක් සහ රාජ්‍ය ආයතන කීපයකට නම් කරන ලද පාඩුවක් සිදු වෙලා තියෙනවා කියලා. මේ වාර්තාවේ කියනවා ඒ අලාභය මෙන් දෙගුණයක්වත් අඩු ගණනේ අයකරගත යුතු, ඒ කියන්නේ බිලියන 16ක් එතනම අයකරගත යුතුයි කියලා තියෙනවා මේ වාර්තාවේ. ජනාධිපතිවරයා මේ වෙලාවේදී ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. වහාම බලපැවැත්වෙන පරිදි මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කරගෙන වෙනත් අමාත්‍යංශයකට පවරාගෙන තවදුරටත් ඒ අමාත්‍යංශයේ යටතේම පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය එක්කෝ ජනාධිපතිවරයා අතට ගත යුතුයි, එසේ නැත්නම් ඒ ඇමතිවරයාගෙන් නිදහස් කරගෙන මුදල් අමාත්‍යංශයට ආපසු පවරා දිය යුතුයි. අමාත්‍යවරයා මේ අංශය බාර අදාළ අමාත්‍යවරයා හැටියට සිටින රනිල් වික්‍රමසිංහ මහතා මේ අමාත්‍යංශයේ කටයුතු වලින් බැහැර විය යුතුයි. මේ බඳුන් කර සිද්ධියට අදාළ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉදිරියේදී 23 වෙනිදා පැවැත්වීමට නියමිතව තියෙනවා. අපිට ඉතාමත්ම පැහැදිලිව පේනවා අර පහුගිය සතියේ නටමුණු ආඩගම අපහු පාර්ලිමේන්තුවේ නටන්න මේ කණ්ඩායම් දෙකම පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන කණ්ඩායම්
සූදානම් වෙනවා කියලා. පළවෙනි කාරණේ තමයි බැඳුම් කර වාර්තාව විදිහට මේ ලබලා දීලා තියෙන ජනාධිපතිවරයා වෙත ලබලා දීලා තියෙන කොමිෂන් සභා වාර්තාවේ පිටු 9000කට හෝ ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකට ලබලා දීලා නැහැ. මේ බැඳුම් කර සම්පූර්ණ වාර්තාව වෙළුම් තුනකින් ආවේ. පළවෙනි වොලියුම් එක තමයි ඒකට අදාළ බැඳුම් කර වාර්තාව. දෙවැනි කොටසෙහි මේ පිළිබඳව වන ඇමුණුම්. තුන්වෙනි වෙළුම මේ පිළිබඳව සාක්ෂි සටහන්. එතකොට මේ බැඳුම් කර වාර්තාව පිටු 10,500කට ආසන්නයි ওই සම්පූර්ණ වාර්තාව. එයින් දැන් නිකුත් කරලා තියෙන්නේ පිටු 1200ක් අට ආසන්න ප්‍රමාණය. මේකේ තියෙනවා මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රනිල් වික්‍රමසිංහ මේ කරුණු කාරණාවලට නිශ්චිතවම සඳහන් වෙච්ච ආකාරය. මේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටිය යුතුයි. එසේ නොවේ නම් අවම වශයෙන් මහා භාණ්ඩාගාරය ඌගේ බාරයෙන් ඉවත් කරන්න ඕනේ. දැන් චාමර දසනායකට නියෝග දෙන්න පුළුවන් නම් ජනාධිපතිතුමාට අධ්‍යාපන අමාත්‍යාංශය අතහැරලා දාන්න කියලා ওই කතාවම රනිල් වික්‍රමසිංහට කියන්න නොහැකියාවක් ඇති වෙන්න බෑ. ඒ සමගින් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්. Feedback @newsfirst.lk.